තාම සාර්ථක බලමණ්ඩල රැස්වීමක් සංවිධානය කරන්න කැපවෙච්ච සියලු දෙනාට මගේ ගෞරවණීය ස්තුතිය මම මුලින්ම පුද කරනවා හැමෝටම වැඩ රාජකාරී තියෙන දවසක් කාලයක් ඒ වගේම මේ වගේ කාලය කැප කරන්න අමාරු කාලයක් ඒ වුණත් මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ තමන්ගේ පක්ෂය නැවත අපි නගා සිටවන්න අපි කැප වෙන්න ඕනි කියන ඒ ප්‍රාර්ථනාව ඒ හිතුවිල්ල ඇතිව පැමිණි සියලු දෙනාටත් මගේ ස්තුතිය මං පුද කරනවා මම කිව්වේ අමාරු කාලයක් කියලා අද ඇත්තටම අපි අමාරු කාලෙන් ටිකක් ගොඩ එන කාලේ අමාරු කාලේ තිබ්බේ මීට අවුරුද්දකට කලින් වාසනාවකට කවුරුත් පැත්තකට දාලා හිටපු රනිල් වික්‍රමසිංහ මැතිතුමා රට බාරගත්තා බය නැතුව බාරගත්තා ඒ අර්බුදයේ වෙලාවේ තම නායකයෝ දෙන්නේ බෑ කිව්වා ඇයි බෑ කිව්වේ හැමෝම කැමති රටේ ජනාධිපති වෙන්න හැමෝම කැමති විශේෂයෙන් ඒ වගේ බන්දේසියක් උඩ ලැබෙනවා නම් කැමති නමුත් බන්දේසියක් උඩ නෙවෙයි ලැබුණේ මැතිවරණ එකට ගිහිල්ලා දිනලා රට බාර ගන්නවට වැඩිය අමාරු අවස්ථාවකදී තමයි ඒ ජනාධිපති ධූරය රනිල් වික්‍රමසිංහ මැතිතුමා බාරගත්තේ රටේ ආර්ථික ප්‍රශ්නයක් තිබ්බා ඒක අන්තිම උග්‍ර තැනට ඇවිල්ලා තිබ්බේ අපේ විදේශ විනිමය තිබෙම නැහැ සංචිතයේ හිස් බිඳුවයි ඒ වගේම භාණ්ඩාගාරෙත් සල්ලි නැහැ මොකද ඊට කලින් අවුරුද්දේ ගත්තු යම් තීන්දුව නිසා භාණ්ඩාගාරයට එන ආදායම අඩු වුණා ඒ තීන්දුව කරා අපි ජනතාවට බදු සහන දෙනවා කියලා ඒකෙ මොකක්ද උනේ දැන් සාමාන්‍යයෙන් බදු එකතු කරන්නේ කොහමද බදු එකතු කරන්නේ ටිකක් වැඩිපුර ආදායමක් තියෙන කෙනෙක් ඒ කියන්නේ ඒ ආදායමෙන් කොටසක් රජය වෙනුවෙන් දෙන්න රට වෙනුවෙන් දෙන්න පුළුවන් කෙනෙක්ගෙන් තමයි එකතු කරන්නේ ඒක තමයි බද්දේ ප්‍රතිපත්තිය නමුත් ඒ ප්‍රතිපත්තිය වෙනස් කරමින් ඒ බදු ඉවත් කරා ඉව ඉවත් කරාම දැන් කොහොමද එකතු කරන්නේ අමිල ඒක කොහොමද එකතු කරන්නේ ජනතාවගෙන් එකතු කරන්න ඕනේ නමුත් සාමාන්‍ය ජනතාවගෙන් ඒ අවශ්‍ය ප්‍රමාණය එකතු කරන්න බෑ ඉතින් අපි භාණ්ඩාගාරයටත් උනේ අර විදේශ විනිමයට වෙච්ච දෙයම තමයි ඒකත් හිස් වුණා තව දවසක් දෙකක්වත් යන්න බෑ ඉන්ධන නෑ රටේ ආයෙත් ගේන්න සල්ලි නෑ ගේන්න සල්ලි ටිකක් හොයාගත්තත් කවුරුත් ගේන්නත් කැමති නෑ ඒ බංකුවලතර ටිකට ගේන්න කැමති නෑ මොකද නැව ගෙනල්ලා ගෙවීම පරක් වුණොත් සතියක්ද දෙකක්ද මාසයක්ද දෙකක්ද වෙන තැනකට ගෙනියද්දී ඒකේ වටිනාකම අඩු වෙලා මොකද මෙතන ලොකු වියදමක් දරලා මෙතන මාස ගණන් රැඳිලා ඉතින් ආයෙත් එන්නේ නැහැ කවුරුත් ඒ වගේ වෙලාවක බේතේත් ගේන සල්ලි නැති වෙලාවක ගෑස් ගේන සල්ලි නැති වෙලාවක මේ සියලු දෙනා දින ගණන් පොලිමේ මොනවා හරි පොලිමක ඉන්න කාලෙක එතුමා බය නැතුව ඒක බාරගත්තා අදටත් විදේශ සංවිධානවල බොහෝ අය කියන්නේ අපි නිකන්වත් හිතුවේ නැහැ මේ තරම් ඉක්මනට ශ්‍රී ලංකාව මේ විදිහට ආයෙත් හරි මාර්ගයට එයි මේ තරම් ඉක්මනට මේ රටේ ආර්ථිකය ස්ථාවර වෙයි කියලා ලසන්ත ගුණවර්ධන මැතිතුමා කිව්වා වගේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපිට දුන්න සහනයට වැඩිය වැදගත් වෙන්නේ දීපු සහතිකය අපි වගේ අමාරුවේ වැටිච්ච රටවල් තව ගණනාවක් තියෙනවා ලෝකේ අවුරුදු ගණන් එයා උත්සාහ කළා තිනෝ මේ මූල්‍ය අරමුදලේ මේ කිවිසුම අස්සම් කරන්න ඒ කිවිසුම අස්සම් කරාම සහතිකයක් ලැබෙනවා ඒ වගේම වැඩසටහනකට එකතු වෙනවා ඒ වැඩසටහනට එකතු වෙද්දී රටේ ආර්ථිකය නැවත ශක්තිමත් වෙන්න පටන් ගන්නවා නමුත් එතෙන්ට එන්න නම් ඒ රට පිළිබඳව යම් විශ්වාසයක් ගොඩනැගෙන්න ඕනේ හරි මාර්ගය යන්න ලෑස්ති යන්න පුළුවන් කියලා. ඉතින් ඒ විශ්වාසය
මේ තරම් ඉක්මනට ලැබුණේ ශ්‍රී ලංකාවට. ඒ විශ්වාසය අපිට ලබලා දුන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. එතුමාගේ ජාත්‍යන්තර සම්බන්ධතා විතරක් නෙවෙයි නිවැරදි තීන්දුව ටික බය නැතුව ගත්ත හින්දා. සමහර විට නිවැරදි තීන්දුව ජනතාවට ජනප්‍රිය තීන්දුවක් නෙවෙයි. මොකද නිවැරදි තීන්දුව සමහර විට ජනතාවට ටිකක් බර දෙනවා මුල් අවස්ථාවේදී. විශේෂයෙන් අපි කඩා වැටලා තියෙද්දී. තියෙන නිවැරදි තීන්දුව ටික එතුමා බය නැතුව ගත්තා බය නැතුව ගත්තේ ජනතාවට අමාරු කරන්න නෙවෙයි. ඉදිරියේදී මේ රටේ ජනතාව තවත් ශක්ති ආර්ථික ශක්තිමත් කළ ජනතාවට සහන ගෙනාලා දෙන්න. මේ මායේ ගිය ගමන් මාර්ගය අද හරි කියලා අපි හැමෝටම කියන්න පුළුවන්. ඒ ගමන් මාර්ගේ නිසා මොකද වුනේ? අද තෙල් පෝලිං නැහැ, ගෑස් පෝලිං නැහැ, බේත් හෙත් පෝලිං නැහැ. ඒ විතරක් නෙවෙයි. ඒ විතරක් නෙවෙයි. අද අහස උසට ගිය බඩු වියද බඩු මිල අඩු වෙනවා අපේ අපිට පේන්න පටන් අරගෙන තියෙනවා. තෙල් මිල අද අඩු වෙලා තියෙනවා වාර ගණනාවක්. රුපියල ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න ඒ තෙල් මිල තවත් අඩු වෙනවා. ගෑස් මිල අඩු වෙනවා. බේත් හෙත් මිල අඩු වෙනවා. මේ බඩු මිල අඩු වෙනවා. අන්න ඒ ගමන තමයි අපි මේ දැන් ආරම්භ කරලා තවත් ශක්තිමත් කරගෙන යන්නේ. උද්දමනේ අඩු වෙලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා බාරගද්දී 70%කට තිබ්බේ. ගිය මාසේ වෙද්දි 30%යි. අපි බලාපොරොත්තු වෙනවා මේ මාසේ වෙද්දි තවත් අඩු වෙනවා කියලා. ඒ විතරක් නෙවෙයි බැංකු පොලිය 30% ඉක්ම වුණා. දැන් 30%ට අඩු වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා තව මාස 6ක් යනකොට ඒක 10%ට අඩු තත්වයකට ගන්න පුළුවන් වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. එතකොට නැවත අපේ රටේ ව්‍යාපාර ටික ඔලූස්ස ගන්න පටන් ගන්නවා. නැවත මුදල් සංසරණය කරන්න පටන් ගන්නවා. එතකොට මීට වැඩිය සහන අපේ රටේ ජනතාවට ලැබෙනවා. අනේක තමයි යන ගමන. දැන් මෙතනින් එහාට අපි මේකේ වේගය වැඩි කර ගන්න ඕනේ. මේකේ වේගය වැඩි කර ගන්න මොනවද අපි කරන්නේ? අපි කඩා වැටිච්ච ව්‍යාපාර ටික ගොඩනගා ගන්න ඕනේ. සංචාරක වැඩසටහන ශක්තිමත් කරන්න ඕනේ. දැන්ටම සංචාරකිය වෙන එක වැඩි වුණා. රට ගැන විශ්වාසය වැඩි වෙලා තියෙනවා. ඉදිරියේදී අපි තවත් අපේ රට පිළිබඳව ලෝකයේ ප්‍රචාරය යකරනකොට තවත් සංචාරක වෙනවා. අපි සූදානම් වෙන්න ඕනේ ඒ සංචාරක වැඩසටහන ඉහළ මට්ටමින් කළා අපේ රටට වැඩිපුර ආදායම් ගන්න. සංචාරක එනවා කියන්නේ ආදායම රටට විතරක් නෙවෙයි රැකියාව වැඩි වෙලා මේ රටේ සියලුම ජනතාවට ආදායම් එන්න පටන් ගන්නවා. අනිත් පැත්තෙන් අපි ඩිජිටල් කරණයක් පටන් ගත්තා. අපි ඉන්දියන් රජයක කතා කරා. ඒ රජයේ තාම දක්ෂ වැඩපිළිවෙලක් ගෙනියලා තියෙනවා. මෝඩි අගමැතිතුමාගේ නායකත්වය යටතේ. ඊටාම ඒ කියන්නේ පොඩිම කෙනාගේ ඉඳන් ඉහළම කෙනාට යනකන් අද ජීවත් වෙන්නේ ඩිජිටල් කරණය වෙච්ච සමාජයක ඒ රටේ. ඒ අය ඒ රටේ ආධාර උපකාර ඇතිව මග පෙන්වීම ඇතිව අපි ඒ වැඩසටහන වේගෙන් අපේ රටේ ව්‍යාප්ත කරනවා. එතකොට ජනතාවට වංචාව දූෂණය කියන එකට ලක් වෙන්න සිදු වෙන්නේ නැහැ. අපිට වේගෙන් රජයේ සේවාවන් ඔබට ලබලා දෙන්න පුළුවන් වෙනවා. අතරමැදියෝ නැතුව රජයේ සේවාවල් ලබලා දෙන්න පුළුවන් වෙනවා. වියදම් අඩුව ඔබටත් රජයටත් රජයේ සේවා ලබලා දෙන්න පුළුවන් වෙනවා. මේ වැඩසටහනත් අපි වේගවත් කරනවා. ඒ වගේම කෘෂිකර්මාන්තය ඒක නවීකරණය කරන්න වැඩසටහන අපි ආරම්භ කරා. ඊළඟ අවුරුද්ද ඇතුළතදී ඒ වැඩසටහන වේගෙන් අපි ඉදිරියට ගෙනියලා අපේ රටේ අස්වැන්න වැඩි කළා, කාර්යක්ෂමභාවය නිෂ්පාදනය වැඩි කළා, නිෂ්පාදන වියදම අඩු කළා, ගොවියටත් හොඳ ආදායම් දෙන අතර ජනතාවගේ බඩු මිල ආහාර මිල අඩු කරන්න, ඒ වගේම ආහාර සුරක්ෂිතභාවය ඇති කරන්න. අපිට මොනවද බස්නාහිර පළාතේ විශේෂ? ශාන්තිනිකෝංගහගේ මැතිණියක කතාවේ සඳහන් වුණා. බස්නාහිර පළාත සංවර්ධන වැඩසටහන ජනාධිපතිතුමා මුලින්ම කතා කරන්න පටන් ගත්තේ 2002 දී අගමැති හැටියට ඉදදී. නමුත් 2003
2004 දී ආණ්ඩුව වෙනස් කරා ඒ වැඩසටහන පැත්තකින් තිබ්බා ඒකින් වැඩසටහන් කීපයක් විතර ඉදිරියට ගෙනිච්චා නමුත් ඒ මූලික සංකල්පය එතන ඉදිරියට ගෙනිච්චේ නැහැ 2015 අපි නැවත ඒ වැඩසටහන අලුත් කරා නමුත් ආයෙත් ඒක 2019 දී පැත්තකින් තිබ්බා අපි මේ වතාවේ ඉතාම ඉක්මනින් ඒක වැඩසටහන් පටන් ගත්තා මේ බස්නාහිර පළාතේ වේගෙන් දියුණු වෙනවා රැකී රක්ෂා වැඩි වෙනවා ඒ වගේම කුඩා ව්‍යාපාරිකයෝ විශාල වශයෙන් ඇති වෙනවා උතුරු කොළඹ වරාය උතුරු වරාය කොළඹ උතුරු වරාය සංවර්ධන කටයුතු ආරම්භ වෙද්දී රැකියා ඒ වගේම ආදායම් කියන එක නැත්නම් කුඩා ව්‍යාපාර කියන එක විශාල වශයෙන් ඇති වෙනවා මම මේ කීපයක් කිව්වේ මම මේ කියන්නේ අපිට සැලස්මක් තියනවා කියන විශ්වාසය ඔබට දෙන්න. ඔබලා ඔබේ දරුවන්ට රැකියා එනවා කියන විශ්වාසය දෙන්න. අපි දියුණු වෙනවා කියන විශ්වාසය දෙන්න. අපි ආදායම් මට්ටම් ඉහළ මට්ටමකට යනවා කියන විශ්වාසය දෙන්න. මේ ගමන අපි යනවා. අර මං කිව්වා වගේ අපිට තීන්දුව තීරණ ගන්න වෙනවා. නිවැරදිව ගන්න වෙනවා. වංශාව දූෂණය ඉවත් කරන්න වෙනවා. අමාරු වෙයි මේ තීන්දුව. මොකද සමහර වෙලාවට අර කිව්වෝ වගේ නිවැරදි තීන්දුව ජනප්‍රිය තීන්දුවක් නෙවෙන්න පුළුවන්. නමුත් මම එක දෙයක් කියනවා. අපි ජනතාවට බර දාපු එක දැන් ඉවරයි. දැන් මෙන් ඉදිරියට ඒගන්න හැම නිවැරදි තීන්දුවක්ම තවත් බර දාලා නෙවෙයි අර අපි පුරුදු රටාවට ටිකක් වෙනස් වෙලා දියුණු රටක් කරා යන්න ඕන විදිහට අපි සැකසෙන්න අවශ්‍ය වෙන තීන්දුවයි. අපි ඒ ගමනේ යමු. ඒ කියන්න ඕනේ එහෙම ගියොත් තමයි අපිට සිංගප්පූරුව වගේ රටවල් එක්ක එක මට්ටමට එන්න පුළුවන් වෙන්නේ. අපිට ඒ සම්පත්තික තියෙනවා අපිට යන්න පුළුවන් එතෙන්ට. අපිට මේ නායකත්වයේ තියදී අපි ඒ ගමන ආරම්භ කරන්න ඕනේ. වැඩසටහන තියදී අපි ඒ ගමන ආරම්භ කරන්න ඕනේ. එහෙනම් අපි මොනවද කරන්න ඕනේ? අපි කරන්න ඕනේ අර මංජුලා පෙරේරා මැතිණිය කියපු නැතනම් ටයිටස් පෙරේරා මැතිතුමා කියපු ලසන්ත ගුණවර්ධන මැතිතුමා කියපු ටික අපි ශක්තිය පක්ෂයක් වශයෙන් ශක්තිමත් වෙන්න ඕනේ. පක්ෂයක් වශයෙන් ශක්තිමත් වෙලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට විශාල ශක්තියක් වෙන්න. අනේ ඒ ශක්තිය අපි ගොඩනගා ගමු කියලා මම ඔබ සියලු දෙනාගේ මිල්ලනවා. මම දීර්ඝ වශයෙන් මේ වෙලාවේ කතා කරන්නේ ඔබ සියලු දෙනාම අද මෙතෙන්ට සහභාගී වීම ගැන ඒ සඳහා කැපවෙච්ච මහන්සි වෙච්ච සියලු දෙනාට මම ගෞරවණීය ස්තුතිය පුද කරනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වයෙන් අපි මේ රට ගොඩනගනවා ඔබේ ජීවිත ගොඩනගනවා කියන විශ්වාසය ලබා දෙමින් ඔබ සියලු දෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන ස්වාපේ වෙනවා